අවශ්‍යම පරීක්ෂණයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. ඒක ප්‍රමාද නොකර මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැලිඩේට් කරපු ටෙස්ට් එකක් නම් මේක. ඒක වහාම මේ වාර්තාව එළියට දාන්න. දැන් මන් දන්නේ ඊයේ දවසේ වෙනකොටත් අපි දන්න පරිදි නම් මේ වැලිඩේෂන් රිපෝට් එක එළියට දාලා තිබුණේ නැහැ. ඒතර ඒ හරහා වෙන්නේ මේ දැන්ට ප්‍රමාණයක් ගෙනහැලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න බැරි වෙන එක තමයි වෙන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් ළමුන් සහ තරුණ ප්‍රජාව මේ රෝගයට ගොදුරු වෙමින් තියෙනවා. ඒ වගේම ඒ අය අතර මරණ සංඛ්‍යාවත් ස්වභාවිකවම අර රෝගීන් ගාන වැඩි වීමත් එක්ක වැඩි වෙමින් තියෙනවා. ඒතකොට ඒක අපි ඉස්සරහදී අපි රටක් විදිහට අපිටත් මුහුණ දෙන්න විය හැකි තත්ත්වයක් අපි හරියට මේ මොහොතේදී අපේ වගකීම ඉෂ්ට කරලේ නැත්තම්. අපි දිගටම කියපු දෙයක් තමයි අහඹු PCR පරීක්ෂණේ ලක් කිරීමෙන් තමයි මේ ප්‍රදේශ සම අවදානම තක්සේරු කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට කොළඹ මහනගර සභාවේ සාම්පල් 400ක් අහඹු ලෙස ගත්තාම මේ අවදානම් කණ්ඩායම නෙමෙයි සාමාන්‍යයෙන් නිදහසේ සැරිසරන කණ්ඩායමෙන් ගත්තාම 19ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දළ වශයෙන් 5% විතර ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත ඇස්තමේන්තු ගත කරන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන් ඉන්නේ කියලා. අපි හරි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඉදිරි කාලේ දෙසැම්බර් මුල සතියේ ඊළඟ සතියේ වෙනකොට අපිට මරණ ගාන ගැන වැඩියෙන් කතා කරන්න වෙයි රෝගීන් ගානට. මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මරණ සමාලෝචනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා තියෙනවා. මේ දක්වා සිද්ධ වෙලා තියෙන සියලුම මරණ සතියක වගේ කාලයක් ඇතුළත සමාලෝචනය කරලා අවසන් කරන්න ඕන. ඒ වගේම ඉදිරියේද සිද්ධ වෙන සියලුම මරණ පැය 48 කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ට. ඉවැල් වලට එලා ඉන්න එපා අමාරු වෙනකම්. මොකද ඔබගේ ජීවිත රැක ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම සෞඛ්‍ය පද්ධතියට තියෙන ප්‍රධාන වගකීමක්. ඒ වගකීම එයාට ඉෂ්ට කරන්න නම් ඔබගේ පැත්තෙන් තියෙන පරක්කුව ප්‍රමාදයේ වළක්ව ගන්න ඕනේ. ලොකුම කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ආදාහනයේද භූමිදානයේද. ඒක ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව කියලා තියෙන පරිදි විශේෂඥයන් විසින් තීරණය කළ යුතුයි. අපි කියනවා එතෙන්ද සෞඛ්‍ය විශේෂඥයන් විතරක් නෙමෙයි අනිකුත් ශ්‍රේෂ්ඨවල විශේෂඥයන්ද මේකට දායක කරගන්න. සෞඛ්‍යමය ප්‍රශ්නයක් කියන එකත් ඔළුවේ තියාගෙන අවසානයේ සියල්ල විග්‍රහ කරලා රට වෙනුවෙන් මේ මොහොතේදී ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි හොඳම තීන්දුව ගන්න කියන එක තමයි අපි රජයේ වෛද්‍යාලින් සංවිධි යෝජනා කරන්නේ. ඉතින් දේශපාලඥයන් ඒ වගේම ආගමික නායකිනුත් විශේෂයෙන්ම මේ තාක්ෂණික තීන්දුවට ගරු කළ යුතුයි කියන තැන තමයි රජයේ වෛද්‍යාලින් සංවිධියට අපි ඉන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.